ගෙවන දවසේ උණුසුම පුවත්ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මුස්ලිම් മന്ത്രിවරු ඇමති දුරබල යලි දියුරුම් දෙයි. බත් විරෝධී සටනේදී Taman තනි වී නැති බව ජනපති කියයි. ජාතික පාසල් ගුරුවරුන්ට තම පාසලටම දරුවන් ඇතුළු කිරීමේ වරම්. කැබිනට්ටුව කලින් රැස්වේ. දේශීය ප්‍රවෘත්ති. පසුගියදා සිය අමාත්‍ය දුරවලින් ඉල්ලා සූ කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ යලි සිය අමාත්‍ය දුරවල දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති නිල නිවසේදී රවුෆ් හකීම් මහතා දිවුරුම් දුන්නේ නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යදුරේ. රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. අමීර් අලි මහතා දිවුරුම් දුන්නේ කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යදුරේ. අබ්දුල් මහරුප් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. මේ අතර දුරවලින් ඉවත් වූ සෙසු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් කාසිම් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. අද මුස්ලිම් කොංග්‍රස් එකේ අපේ නායකතුමා විතරයි දිවුරුම් දුන්නේ. මමයි අපේ ඇමති අලි සයර් මවලානායි හරිස් මන්දුමා අපි බාර අපි දිවුරුම් ගත නැහැ. නෙවෙයි කල්මනේ ප්‍රශ්නේ තාම අපිට පොඩ්ඩක් තවත් විසඳ වෙන තියෙනවා. අපේ ඇමතුමාට කැබිනට් එකේ යන්න ඕන නිසා අපේ ඇමතුමාට අපි ඉර දීලා තියෙනවා. තව ඉස්සර කාලෙක අපි දිවුරුම් ගන්නවා අපි. මෙච්චර කාලෙ හිටියා තව සමාජ දෙකක් ඉඳලා බලමු මොනවා වෙන්නේ කියලා. මද්‍රව්‍ය විරෝධී සටනේදී තමා තනි වී නොමැති බවත් රටේ ජනතාව 90%ක් පමණ එම සටන සමග එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රත්නපුරේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. සබරගමුව ලස්සනයි වැඩසටහන හඳුන්වා දීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේදී උත්සවයක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සබරගමුව පළාතත් එහි ජනතාවගේ ආර්ථිකයත් නංවාලීමට සබරගමුව පළාත් තාණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්ෂේත්‍ර 15ක් ඔස්සේ සබරගමුව ලස්සනයි වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. සබරගමුව ලස්සනයි නාමපූර්ව දුරස්ත පාලකයක් මගින් නිරාවරණය කිරීම සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ අතින්. ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය සබරගමුව පළාත් තාණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ජනාධිපතිතුමා වෙත පිළිකන් වනු ලැබුවා. කිතුල වෙබ් අඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් සිප්තතු වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිල්නයක් මෙහිදී පිළිකන්වනු ලැබුවා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බවයි. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් අත ගැහුවේ නැහැ මද්ද්‍රව්‍ය වලට. මම මද්ද්‍රව්‍ය සටන පටන් ගත්තා. මේ රටේ දරුවන් සුරකිමු කියන ජාතික වැඩසටහන. මේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව පුළුල් ජාතික වැඩසටහන. රටේ ඊටාම අසරණ වෙලා ඉන්න වකුගඩු රෝගීන් පිළිබඳව වැඩසටහන. මේ වැඩපිළිවෙළ වල සාර්ථකත්වය වගේ මේවට කොතෙකුත් අභියෝග තිබෙනවා. මද්ද්‍රව්‍ය වගේ ප්‍රශ්නයක් ගත්තාම අද එහි තිබෙන ප්‍රබලකම නිසා අලුත් නීති රීති හැදුවා. තිබෙන නීති රීති ක්‍රියාත්මක කළා. අලුත් වැඩසටහන් හැදුවා. අවසානයේ මං තීන්දුව කළේ මරණීය දඬුවම දෙන්න. මේකේ තිබෙන ප්‍රබලකම නිසා ලංකාවේ ඉන්න ලොකු මහත්තුරු ඔක්කොම පාරට බැහැලා වගේ හයියෙන් කෑ ගහලා කිව්වා බෑ මරණීය දඬුවම දෙන්න බෑ කියලා. අපරාධකාරයෝ අප්පුඩි ගහන්න පටන් ගත්ත රටේ. ජනාධිපතිට ඕනේ අපිව මරන්න. හැබැයි අපිව බේර ගන්න මිනිස්සු ඉන්නවයි කියලා මේ රටේ අපරාධකාරයෝ පාතාලිය මත්කුඩුකාරයෝ රතිඤ්ඤපත්තු කරන්න පටන් ගත්තා. අපේ රටේ මරණීය දඬුවම එපා කියලා බලවතුන් සියලු දෙනා කියනකොට ඒ සටනේ මම තනි උනේ නැහැ. ජනතාවගේ පැත්තෙන් ගත්තාම මේ රටේ ජනතාව 90ක් මරණය දඬුවම් කැමතියි කියලා මම දන්නවා. අවුරුදු 16කට පස්සේ ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වා ඇමරිකාවේ ස්ත්‍රී දූෂිතයින් ළමා අපචාර කරන අය මරණීය දඬුවම් දෙන්නේ නැතුව පාලනය කරන්න බෑ ස්ත්‍රී දූෂණ සහ මරණීය දඬුවම් කියලා. මම මරණීය දඬුවම් දෙන්න තීන්දුව කළේ කුඩුකාරයින්ට. මේ අතර ගොඩකවිල මල්වැස්සා විහෙර භාවනා මධ්‍යස්ථානයේ ඉදිකළ සම්බුද්ධ මන්දිරය හා උපෝසථාගාරයේ සංඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමාගේ සහ පවුලේ සමාජිකයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙමෙදි කිරීම සිදු කර තිබීම විශේෂත්වයයි. මල්වැස්සා වෙහෙර භාවනා මධ්‍යස්ථානයේ කලක් පැවති අඩුපාඩු සපුරාලමින් මෙමෙදි කිරීම සිදු කෙරුණා. සම්බුද්ධ මන්දිරයේ සමරු පළකය නිරාවරණය කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා පළමු පුෂ්පපහාරයද සිදු කළා. විශ්වවිද්‍යාල ප්‍රමිතීන් ඉහළ නැන්වීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වුණා. අග්‍රාමාත්‍යවරයා උපකුලපතිවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි කටයුතු කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. පශ්චාත් උපාධි පාඨමාලා ඉංග්‍රීසි අධ්‍යාපනය සහ උපකුලපතිවරුන්ගේ කාර්යභාරය ආදී කරුණු පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. විශ්වවිද්‍යාලවල සිදුවන ශාරීරික මානසික මෙන්ම සයිබර් වද හිංසා සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා. විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය අධ්‍යයන කටයුතු යහපත් පරිසරයක සිදු කිරීමට අවස්ථාව උදා කර දීමේ සහ නවීන ලෝකයට සරිලන පරිදි අදාළ වෙනස්කම් සිදු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා. සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 9:30ට පැවැතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීම ඉදිරියේදී පෙරවරු 7:30ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 7:30ට අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතයි. ජාතික පාසලක වසර 3ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට සිය දරුවන් තමන් සේවය කරන පාසලටම ඇතුළත් කිරීමේ අවස්ථාව උදා වනවා. දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ජාතික පාසල් ගුරුවරුන් වෙත ලබා දීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අමාත්‍ය අකිල විරාජකාරීව සම්බන්ධතාවකේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ගුරුවරුන්ගේ යහපත් මානසිකත්වයේ තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් ලෙසයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. දිවයිනේ ජාතික පාසල් 360ක ගුරුවරුන් 153 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා තිබුණා. ඔවුන්ගේ දරුවන් 162 දෙනෙකුට පාසල් සඳහා ඇතුළත් වීමට අනුමත ලිපි ලබා දීමයි අද සිදු කෙරුණේ. උතුරු පළාතේ ජාතික පාසල් ගුරුවරුන් මේ සඳහා අයදුම් කර නොතිබූ අතර සෙසු පළාත්වල සුදුසුකම් ලත් ගුරුවරුන් අතරින් මෙම පිරිස තෝරා කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හිමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක වැඩිදුර කරුණු විමසීමට ශ්‍රේෂ්ඨ අධිකරණය දින ලබා දුන්නා. ඒ සැප්තැම්බර් මාස 3 වනදාටයි. පාස්කු ඉරිදා ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමනුයි මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ. පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටියා. පෙත්සම්කරුවන් 3 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා සිටියේ ප්‍රහාරය සඳහා දේශපාලන අධිකාරිය වගකිව යුතු බවයි. අනිකුත් පෙත්සම්කරුවන්ගේ වැඩිදුර කරුණු දැක්වීම සැප්තැම්බර් 3, 4, 5 යන දිනවල සලකා බැලීම සිදු කිරීමට නියමිතයි. කලගිරි හේන ප්‍රදේශයේදී ප්‍රභූ ආරක්ෂකෙන් ලෙස පෙනී සිටමින් සිදු කළ පහර දීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන නුවන් අමරතුංග ඇතුළු 8 දෙනා ලබන 5 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අතරගල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙනුයි සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට අපහාසයක් කර ඇති බව කියන සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම හෙට සිදු කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද දින ලබා දුන්නා. රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දුන්නා. එක්සත් රාජධානියේ සිට මෙරට වෙතගෙන් වූ කසල කන්ටේනර් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කොට වාර්තාවක් සපයන ලෙස අභියාචනාධිකරණය රස පරීක්ෂකවරයා වෙත අද නියෝග කළා. රේගු බහරේ ඇති නිෂ්කාශනය නොකරන ලද කන්ටේනර් 1000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි අභ්‍යාචනාධිකරණයේ නියෝග කළේ. කෙලිකසල සහිත කන්ටේනර් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් වගකීම යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම හෙට සලකා බැලීමට නියම කෙරුණා. ඒ අදාළ පෙත්සම අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ කැඳපු අවස්ථාවේදී පෙත්සම ගොනු करते परिसर युक्ति केंद्र आई श्रीलंका रेगु अध्यक्ष जनरल वर्या मध्यम परिसर अधिकारी हा नीतिपतिवर्या वगुत्तर करुवन लेस नाम करति बेनफा දැනට ආනයනය කර ඇති කැලිකසල වෙනත් ස්ථානවලට බැහැර කිරීම වැළැක්වීමේ නියෝගයක් වගුත්තර කරුවන් වෙත නිකුත් කරන ලෙසද පෙත්සම් කරු ඉල්ලා සිටිනවා. ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍යට හා අධ්‍යාපනයට බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය සේවාවේ තනතුරු කිහිපයක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කරමින් උත්සවය අල්ලේගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අනුව වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, විකිරණ ශිල්පී, පාසල් දන්ත චිකිත්සක, කන්තුරේඛන ශිල්පී, උපස්ථායක ආදී ශිෂ්‍යයන් ඒ අතර වනවා. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සඳහා උපරිම පියවර ගෙන ඇති බවයි. අපිට වියදම් කරන ප්‍රමාණය පිළිකාවලට 9 ගුණයකින් විතර වැඩි වුණා. නමුත් රජය ඒව අනුමත කරා. මොකද මේ රජය යහපාලන රජය. මේ රජය රුපියල් 7 නෙවෙයි බැලුවේ. මේ රජය ප්‍රතිපත්තිය දිහා බැලුවේ. මේ රජය ජාතික ආරක්ෂාවට පස්සේ වැඩිම මුදල් වෙන් කරන්නේ සෞඛ්‍යයටයි අධ්‍යාපනයටයි. එදා එහෙම තිබුණේ නැහැ. එදා සෞඛ්‍ය අධ්‍යාපනය තිබුණේ අඩියේ. අද මේ සියල්ල අද තමුන්නාන්සලාට නිදහස ලබා දෙනවා. ආණ්ඩුව බැනුම් අහනවා. මොකද ආණ්ඩුවේ වැරදි විතරනේ කතා කරන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාව හෙට දිනේදී යළි රැස්වීමට නියමිතයි. හෙට පෙරවරු 10ටයි කාර්ක සභාව රැස්වීමට නියමිතව තිබෙන්නේ. මෙහි සියලු සාක්ෂි විමසීම් ලබන 10 වෙනිදාට පෙර අවසන් කෙරෙනු ඇති. අනතුරු ඊට අදාළ වාර්තාව ලබන 23 වෙනිදා නිකුත් කිරීමට නියමිතයි. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් මහේස් සේනානායක මහතා හෙට දිනේදී විශේෂ කාර්ක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 6 වෙනිදා සාක්ෂි ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2015 සිට මේ දක්වා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය දරන රුවන් විජේවර්ධන මහතා සහ නීති හා සාමය සහ පොලිසිය භාර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සාගල රත්නායක, රංජිත් මද්දුම් බණ්ඩාරයන අමාත්‍යවරුන්ද එදින සාක්ෂි ලබා දීමට නියමිත බව වාර්තා වනවා. එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සියලු කටයුතු සිදු කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ජාතික තරුණ සේවා සභාව සංවිධාන කළ ක්‍රීඩා උත්සවය එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස දෙක තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අපි සූදානම් සිටිනවා එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා විශිෂ්ට ජයග්‍රහණය කරන්න තමයි අපි සියලු දෙනාම මානසික කටයුතු කරන්නේ. දිනන්න පුළුවන් පුද්ගලෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා එක්කෙනෙක් දෙන්නේ කවුද කියන චරිත මේ ඊයේ පෙරේද ඇවිල්ලා කතා කරන අයද මේ අවුරුදු ගණනාවක් පක්ෂ රැකගෙන මේ ගල් ගහනකොට ආරක්ෂා කරන මේ යම් විදිය කැරලි ගහනකොට ප්‍රශ්න කරන ඒ අයද මේ උත්තර දෙන්න හදන්නේ. අපි එක්සත් ජාතික පක්ෂේ නමක් නෙමෙයි දිනන්න පුළුවන් පුද්ගලෙක් ඉදිරිපත් කරනවා. අපි දාන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයෙක්. අපි දාන්නේ නිකම් මේ පස්සට ගිහලා රීල් දාන පුද්ගලය නෙමෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් රටට ආදරයක් තියෙන රටක් කොහොමද ලෝකෙට බැද්ද කරන්නේ? කොහොමද තරුණ තරුණියන් රැකිරක්ෂා ලබා දෙන්නේ? කොහොමද ආර්ථික ප්‍රසාරණය කරන්න පුළුවන් වැඩ කටයුතු කරන්න පුළුවන් අනේ? කොහොමද අපනයන ශාස්ත්‍රය දියුණු කරන්න පුළුවන් අනේ? කොහොමද නූතන ලෝකයට කටයුතු කරන්නේ? අද නූතන ලෝකයේ ඉදිරියට ගමන් කරන්න අවශ්‍යයි. පරිණත භාවයේ තියෙන පුද්ගලයන් තමයි මෙතනට අවශ්‍ය වෙන්නේ. උපාධි ධාරීන් 106,600කට රජයේ පත්වීම් ලබා දීමේ පළමු අදියර හෙට ආරම්භ වනවා. ඒ යටතේ 3,800කට පත්වීම් ලබා දී සෙසු පත්වීම් සියල්ල ලබන දෙවනදා වන විට ලබා දී අවසන් කරන බවයි රජය පවසන්නේ. උපාධි ධාරීන් 106,800කට පත්වීම් ලබා දීම මේ අනුව සිදු කෙරෙනවා. උත්සවය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් සියලු උපාධිධාරීන්ට සහ කළුතර දිස්ත්‍රික්කෙන් තෝරාගත් 200 දෙනෙකුට පත්වීම් ලබා දීම එහිදී සිදු කෙරෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1840 දෙනෙකුට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ 1760 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කරනු ඇති. දෙවේනේ සෙසු ප්‍රදේශවලින් දිස්ත්‍රික්කයකින් 40 දෙනෙකු බැගින් උපාධිධාරීන් 880 දෙනෙකුටත් බාහිර උපාධිධාරීන් 880 දෙනෙකුටත් මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය සඳහන් කරන්නේ. මේ අතර වත්මන් රජයේ කිසිදු දේශපාලන බෙහෙදයකින් තොරව උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. किसीदू आकार लबादीन रखिया देशपालन रखिया देशपालन पश्चिम देशपालन बलपा मदीप रखिया निमेकने का मन तमिलनाडु कारण का उदाहरण का समस्त एक वर्षे दास दास अटसी उपाधि रखिया दिन बलपड़ी बाहर उपाधि दिन एक संपूर्ण सत्या पातिम दिन बड़ीपुर पातिम अम्बे अभ्यंत उपाधारी दलदारी अंत संगदारी पातिम पास व्यापूति नीलदारी पातिम दिन इवागे उपाधि नुमति उदिवेट दिन बलपड़ी व्यापूति सहायक पातिम लबादीन මේ අවුරුද්ද තුල දිගින් දිගට විශාල රැකියා ප්‍රමාණයක් අපේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ 6 වෙනි ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත දැවැන්ත ව්‍යාපෘති රසක් එක්ක ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාවේ 6 වන අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් දවස් 6ක් පුරාවටම පැවැත්වෙනවා. අද එහි ආරම්භක පළවෙනි දවසයි. අද දවසේදීත් උදෑසන පටන් විවිධ වැඩසටහන් ගණනාවක් පැවැත්ුණා. ග්‍රාම ශක්ති ස්මාර්ට් ශ්‍රී ලංකා, එවැගේම වකුගඩු රෝග නිවාරණය, මද්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සිරකුම මේ අනාදී තේමා මුල් කරගනිමින් දැවැන්ත වැඩසටහන් ගණනාවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පැවැත්ුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොටස 13ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. රාජ්‍යංශීය ආයතන වලින් නොවිසඳුණු මහජන ගැටලු විසඳීම එකට සිටීම වැඩසටහනේ ඉලක්කයයි. මේ වන විට එකට සිටීම වැඩසටහන යටතේ ජනතා ව්‍යාපෘති 3541ක් ක්‍රියාත්මක කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයන් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මද්ද්‍රව්‍ය නිවාරණය, සාරධර්ම සංවර්ධනය, ආගමික සහජීවනය ආදී වැඩසටහන් ඊට ඇතුළත්. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රසක් ලබා දෙමින් රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහන් මාලාව මේ දවස් 6 පුරාවටම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කොටස 13ක් ආවරණය විදියට පැවැත්වෙනවා. මේ සියලු තොරතුරු ITN ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙන මේ බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා ගම්පහ සිට මම ඉන්දික තුෂාර ITN ප්‍රවෘත්ති වෙනුවෙන්. වයඹ පළාතේ ජනතාවට වසර පුරාම ජලය ලබා ගැනීම පිළිබඳව පැවතුනේ සිහිනයක්. දැන් එම සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ සැලසුම් මල්පල ගැන්වීමෙන් පවතිනවා. වයඹ පළාත් ඇල ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු මෙවන විට කඩිනමින් නිම කරමින් පවතින්නේ ගොවිබිම් සරු කිරීම සහ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහායි. මේ ඒ සම්බන්ධයෙන් අප නියෝජිත අශෝක වීරසිංහ ගෙන එන වාර්තාවක්. මා මේ සිටින්නේ වෑපැටිල්ල ජලාශය අභියස. මෙම ස්ථානයේ සිට වයඹ ඇල ව්‍යාපෘතියට ජලය සැපයීම සිදු කරගෙන යනවා. වෑමැටිල්ල ජලාශයේ නව සරෝවක් ඉදිකර නාබඩගහ වත්ත දක්වා කිලෝමීටර 5.25ක දිගකින් යුතු ජලය ගෙන යන ඇල මාර්ග ඉදිකිරීම කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වෙමින් පවතිනවා. වෑමැටිල්ල ජලාශයේ මීටර 520ක දිගකින් යුතු වන වම් ඉවුරු සරෝවේ ඉදිකිරීමද මේ වන විට නිමා වී තිබෙනවා. මේ ආකාරයට සංවර්ධනය කිරීම කොටස අයත් වන්නේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ, වැලමිටියාව, ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ, සියමලා ගහවෙල, දඹකොල්ල, වලස්වැව, වේරගලවත්ත සහ නාමඩගහවත් යන ග්‍රාම නිලධාරී වසම්වලටයි. පළවෙනියක ගත්තොත් වෑමැටිල්ල ජලාශයේ ඉඳලා නබඩගහවත දක්වා කිලෝමීටර් 5.250ක් දේවහුව පෝෂකෑල කොන්ක්‍රීට් අසුතර ආස්තරණය කිරීම කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව නව සොරවුවක් ඉදි වෙනවා වෑමැටිල්ල ජලාශයට. මේ කටයුතු සිද්ධ වෙනවා. ඒකට මේ කටයුතු වල ප්‍රගතිය ගත්තොත් 80%ක් විතර මේ වෙන විට වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. වයඹ පළාත් ඇල ව්‍යාපෘති මගින් ජලය සැපෙන වාරි ව්‍යාපාර සුළු හා මහා වාරි ලෙස කොටස් දෙකකට බෙදෙනවා. වයඹ ඇල ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබෙන මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි මහා වාරි ව්‍යාපෘතිය වනුයේ වෑමැටිල්ල හා දේවහුව යන ව්‍යාපාරයි. වයඹ ජනතාවගේ දුක්ගිනි නිවාලමින් වයඹ ඇල ව්‍යාපෘතියේ පළවෙනි අදියරේ දෙවැනි පැකේජයේ ක්‍රියාත්මක වෙන ප්‍රදේශයේ අපි මේ සැදී ඉන්නේ. දැනට වෑමැටිල්ල ව්‍යාපාරය යටතේ වගා කෙරෙන කුමරු අක්කර ප්‍රමාණය 2000ක්. දේවහුව ව්‍යාපාරය යටතේ කුමරු අක්කර 3000ක් වගා කෙරෙනවා. වයඹ පළාත්වල ව්‍යාපෘතිය පළවෙනි අධීරය යටතේ කිලෝමීටර 22 300ක් පුරා විහිදෙනවා මාතලේ දිස්ත්‍රික්කයේ. ඒතර මේ යටතේදී වෑමැඩිල්ල ඇල ඔස්සේ එන ජලය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහකිතුල මහකිරුල ජලාශ දක්වා ගෙනල්ලා ඒ එන වතුර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් 8ක් සහ කුඩා වැව් 315කට දෙන්නයි අපි අදහස් කරන්නේ. කැලේ විනාශ කරන්නේ බොහොම පිළිවෙලකට තමයි අපි කරන්නේ. ඒ වගේම ගස් සිටුවීමේ ව්‍යාපාරයක් මීට සමගාමීව අපි ක්‍රියාත්මක කරනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් සමග වයඹ පළාතේ ජනතාවගේ වාරි කර්මාන්තයට අවශ්‍ය ජලයෙන්ම පානීය ජල ගැටලුවටද ස්ථිරසාර පිළියමක් ලැබෙනු ඇති. එමෙන්ම වයඹ පළාත් ජනතාව මුහුණ දී සිටින වකුගඩු රෝගයටද මෙය පිළියමක් වනවා. රටේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. රන්මාවත් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර කුණ්ඩසාලේ මැතිවරණ කොට්ටහසේ මාර්ග දෙකක සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ කුණ්ඩසාලේ ප්‍රධාන සංවිධායක ආර්.ජී. සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ යටතේ යක්ගහපෙටිය නත්තරම්පොත මාර්ගය සහ හීපිටිය ලුණුකැටියා මඩිත්ත යන මාර්ග දෙක සංවර්ධනය කෙරෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 600ක්. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ බකල්දෙණිය ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කෙරුණේ හපුතලේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සෙනරත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 75ක්. මාර්ගය අබලං වීම නිසා දුෂ්කරතාවට පත්ව සිටි ප්‍රදේශයේ විශාල පිරිසකට මෙමගින් සිත සැලසෙනවා. අඟුණුකොළ පැලැස්ස මැටිගත්වල මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේයි. රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතාද එම අවස්ථාවට එක් වුණා. ප්‍රදේශවාසීන් මෙතෙක් කලක් මුහුණ දුන් ගැටලු රැසකට මෙමගින් විසඳුම් ලැබෙනවා. රත්නපුර පැල්වඩුල ප්‍රදේශයේ ජනතාවට රුපියල් 900ක වියදමින් ජල පහසුකම් ලබා දීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය තලතා අතිකොරුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශීය පවුල් 800කට මෙබගින් පානීය ජල පහසුකම් සැලසෙනවා. මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගහවත්තේ ජල සම්පාදන මණ්ඩලයෙන් සම්පූර්ණ පැල්මඩුවල දක්වා පැල්මඩුවල නගරය දක්වා මේ ව්‍යාපෘතිය හරහා ජලය ලබා දීමේ පුළුවන්කමක් ඇති වෙනවා. මේ වගේ වැඩ කටයුතු පටන් ගන්නකොට අපි රජයක් හැටියට ඊටාම චාම් විදියට අපිට කියලා තියෙන්නේ නම් බැනර් එකක්වත් ගහන්න එපයි කියලා. ඒක හින්දා සමහර අය ඇවිල්ලා මේවට අයිතිවාසිකනුත් කියන කට්ටියක් ඉන්නවා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කුරුණෑගල මැතිවරණ කොට්ටහසේ වැල්ලව ප්‍රදේශයේ මාර්ග රැසක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගවල සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් 100ක මුදලක් වැය කර තිබෙනවා. කුරුණෑගල සහ මාස්පොත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගම්පෙරළිය වැඩසටහන යටතේ මාර්ග වැව් අමුණු ක්‍රීඩා පිටිය ඇතුළු ඒ සංවර්ධන කටයුතු 250කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනවා. දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් කුරුණෑගල මැතිවරණ කොට්ටාසයේ සිදු වෙනවා. මගේ බලාපොරොත්තුව 2020 වන විට කෝටි 1000ක සංවර්ධන කටයුතු කුරුණෑගල මැතිවරණ කොට්ටාසයේ තුළ ඉටු කරනවා. මේ සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කළා. ලෙඩෙක්වත් තරයි යන්න බෑ. පාර ගොඩක් අබලම් වෙලා තිබුණේ. මේ පාරවල් හදලා දීම ගැන අපි රජයට ස්තුතිය පුද කරනවා. සමගින් ITN රාත්‍රිය 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk